සූත්‍රය. දැන් අද මේ වෙනකොට අපි දන්නවා පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තාව එළි දක්වලා තිබෙනවා. ඒතකොට ඒ වාර්තාව ජනාධිපතිතුමාට බාර දීලා තිබෙනවා. එතකොට අද මේකේ තිබෙන අලුත්ම තත්ත්වය අපිට බලනකොට සාමාන්‍ය තිබෙන දේ තමයි ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ වාර්තාව එළි දැක්වුවම ඒ වාර්තාව නීතිපතිතුමාට බාර දෙන්න ඕනේ. ඒක තිබෙන නීතිමය කටයුතු හා නිර්දේශය ගැන බලලා ඒවා ගැන විමර්ශනය කරලා ඉදිරි නීති ක්‍රියාමාර්ගවලට යන්න සම්පූර්ණම අවස්ථාව නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දීම හා ඒක ඔවුන්ගේ වගකීමක් හැටියට තමයි තිබෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ කොමිෂන් සභා වාර්තාව ලබා දීලා අපි දන්නවා අද වෙනකොට සති කිහිපයක් ගත වෙනවා. විශේෂයෙන්ම මාසයකට ආසන්න කාලයක් තවම ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ රටේ ජනතා නියෝජිතයන්ට ඒක කියවන්න ඒකේ තියෙන කරුණු ආ අන්තර්ගතය බලා ගන්න තවම පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරලා නැහැ. ඇත්තටම ඒක විශාලම අඩුපාඩුවක් ආ ඉසහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හැටියට හඳුන්වන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවක් ලබා දුන්නට පස්සේ තිබෙන සම්ප්‍රදාය තමයි ඒක අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ටම බලා ගන්න පුළුවන් විදියට පාර්ලිමේන්තුවේ ඒක සභාගත කරනවා. ඒක තමයි මේ රටේ සම්ප්‍රදාය. මේ රටේ හැම ජනාධිපති කොමිසම වාර්තාවක්ම පාර්ලිමේන්තුවේ සභාගත කරලා තිබෙනවා. නමුත් අපිට පේනවා දැන් මේ පාස්කු බෝම ප්‍රහාරයේ වාර්තාවයි ඊළඟට දේශපාලන පරිගණකී වාර්තාවයි මේ දෙකම ආණ්ඩුව තවම පාර්ලිමේන්තුවට සභාගත කරලා නැහැ. එතකොට දැන් මේකේ තිබෙන ගැටලුව තමයි දැන් මේවා සභාගත කරන්නේ නැතුව මේක මේ රටේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට දැනගන්න අවස්ථාව නොදී ඒ වගේම මේ රටේ ජනතාවට දැනගන්න අවස්ථාව නොදී ඇයි මේ වාර්තාවල් ආණ්ඩුව හංගගෙන ඉන්නේ කියන ප්‍රශ්නය අද වෙනකොට මතුවලා තිබෙනවා. ඒ වගේම තමයි පාස්කු බෝම්බ ප්‍රහාරයේ මේ වාර්තාව විමර්ශනය කරන්න ආණ්ඩුව අනුකමිටුවක් පත් කරලා තිබෙනවා. ඒතරක කැබිනට් අනුකමිටුවක්. ඒ කැබිනට් අනුකමිටුවේ දිහා බැලුවම අපිට පේනවා ඔවුන් මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධව වාර්තාවල් නිරීක්ෂණය කරලා ඒකේ තිබෙන දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න තරම් පුළුවන් අයද කියන ප්‍රශ්නේ දැන් පැනලා ගිලා තිබෙනවා. ඔවුන්ට මොකද්ද මේ ශාස්ත්‍රීය පිළිබඳව තියෙන නිපුණතාවය? ඒ වගේම දැන් ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා මේ රටේ ඉන්න ඉහළම විනිශ්චයකරුවන් සිවිල් ආයතනවල රජය ආයතනවල හිටපු ඉහළ නිලධාරීන් පත් කළා තමයි මේ ජනාධිපති කොමිසම හදලා තිබෙන්නේ. ඒකට මේ කොමිසමේට තව උඩින් මොකටද කොමිසමක් පත් කරන්නේ? ජනාධිපතිතුමා කොමිසම පත් කරලා ඒකේ ඉන්න සියලුම සුදුසුකම් තියෙන උදවිය මේ ශාස්ත්‍රීය පිළිබඳව අවබෝධයක් තිබෙන උදවිය තීන්දු තීරණ ආ නිර්දේශයන් දෙන්න පුළුවන් උදවිය මේ කමිටුවේ ඉන්නවා. ඒතර ඔවුන් ලබා දීපු වාර්තාව හොයා බලන්න ඒක නිරීක්ෂණය කරන්න තව කමිටුවක් පත් කිරීම කියලා කියන්නේ ඉතාම විහිළු සාගත වැඩක්. මේ කරලා තියෙන්නේ විහිළු සාගත වැඩක්. ඒ විතරක් නෙමේ ඔය හිටපු ජනාධිපති කොමිසමටත් එක ආකාරයේ මේ අවමන් කිරීමක් තමයි ඔය කරලා තිබෙන්නේ. ඒ හින්දා දැන් අපිට රජයට කියන්න තියෙන්නේ තව තව කමිටු පත් කරන්නේ නැතුව වහාම මේ වාර්තාව එළියට දාන්න කමිටු පත් කිරීම තුළ ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ ජනාධිපති කොමිසම් වාර්තාව දේශපාලනය කරගැනීම සඳහා උත්සාහයක් ආණ්ඩුව මේ කරන්නේ. ඒකත් එක්කම තමයි දැන් මේ අනුකමිටුවට පත් වෙලා ඉන්නවා විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න නීති උපදේශක මහත්මිය. එතුමා මේ පුවත්පත් ප්‍රකාශයවලට ප්‍රකාශයක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ කමිටුවේ ඉන්න නීති නිලධාරියා හැටියට මේ වාර්තාව ගැන ඔවුන් හොයලා බලලා මේ වාර්තාවේ කරුණු කියවලා බලලා ඒකේ තිබෙනවා කිව්වා සංවේදී කරුණු, ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු තියෙනවායි කියලා කියනවා. ඒ සියලු දේවල් බලලා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තමයි එතුමා ක්‍රියාත්මක කරන්නේ කියන එක එතුමා පුවත්පත් වලට ප්‍රකාශ කරලා තිබෙනවා. මේක ඇත්තටම මේ වැරදි ප්‍රකාශයක්. එහෙම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වැඩ කරන්න නෙමෙයි ජනාධිපති කොමිෂන් වාර්තාවල් එන්නේ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩ කරන්න ඕන නම් ජනාධිපති කොමිසමක් දාන්න ඕනේ නැහැ. වෙන මොකක් හරි කොමිසමක් දාලා ජනාධිපතිතුමාට ඕන විදිහට ඒක වැඩ කරගන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මේ කමිටුවල ස්වාධීන කමිටුවයි වල ඉදිරිපත් කරන වාර්තාවන් පිළිබඳවත් දැන් ගැටලුවක් මතුවෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශ තුලින්. ඒ හින්දා අපි රජයට කියන්නේ වහාම
මේ කමිටු වාර්තාව තව ප්‍රමාණ නොකර නීතිපති දෙපාර්තමේන්තුව යවන්න පාර්ලිමේන්තුවට සභාගත කරන්න මේ රටේ ජනතාවට දැනගන්න අයිතිය තිබෙනවා තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා එහෙනම් ඒ සියලු ජනතාව දැනගන්න ඕනේ මේ වාර්තාවේ මොකක්ද අන්තර්ගතය කියන එක එහෙනම් මේ වාර්තාවේ සමහර දේවල් මේ ඉන්න ආණ්ඩුවට විරුද්ධ කරුණු මේකේ තියෙනවද කියන ප්‍රශ්නයක් දැන් අපිට පැන නැගිලා තියෙනවා අපි විතරක් නෙමේ දැන් ආගමික නායකයෝ තද මතු කරනවා ඉදගෙන ආණ්ඩුව මේ තියෙන කරුණු හංගන්න තමයි මේ අනු කමිටු දාලා තියෙන්නේ එහෙනම් තවත් මේකත් එක්ක හැංගි මුත්තම් කරන්න එපා තවත් මේකත් එක්ක හොරා පොලිස් එල්ලම් කරන්න එපා දැන් කොමිෂන් වාර්තාව එළියට ඇවිල්ලා තියෙනවා වහාම මේ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඒකේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා එහෙම නැතුව මේ වාර්තාව බලන්න තව කමිටුපත් කිරීම තුල ඒ දේශපාලන නායකයන් කමිටුපත් කරලා හදන වාර්තාවල් ස්වාධීන නැහැ ඒ Tamanගේ ආණ්ඩුවේ පැවැත්ම හා Tamanට අවශ්‍ය අය බේරගන්න Tamanට අවශ්‍ය දේවල් හංගන්න ඒවර තමයි මේ අනුකමිටු දාන්නේ. එහෙනම් මේ අනුකමිටු තුල පිළිඹු වෙන්නේ අපේ තිබෙන විශ්වාසය හා මේ රටේ ජනතාවගේ විශ්වාසය පළුදු වෙන එක තමයි මේ අනුකමිටු හරහා සිද්ධ වෙන්නේ. ඒ හරහා කාවකාව මේකෙන් බේරගන්න ආණ්ඩුව උත්සාහ කරනවාද කියන සැකයක් දැන් අද අපි වෙන දැන් අද වෙනකොට අපිට මතුවලා තිබෙනවා. එහෙනම් අනුකමිටු වැඩක් නැහැ. වාර්තාව වහම ලබා දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුවට ජනතාවට බලා ගන්න අනුකමිටු තුලින් අපේ සැකේ හා අවිශ්වාසයේ ගොඩනැගෙන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවට අවශ්‍ය පිරිසට නඩු දාන්නයි ආණ්ඩුවට අවශ්‍ය නොවන පිරිසදා මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට සිදුවෙච්ච මේ කරුණු කාරණා ගැන ඒගොල්ලන්ටත් යම් යම් චෝදනා තියෙන්න පුළුවන් සමහර විට ඒව වහන්න විශේෂයෙන්ම සාරගේ තිබෙන භූමිකාව ජස්මින් සාරා නොත් සාරා ජස්මින් නොත් පුලස්තිනී මහේන්ද්‍රන්ගේ භූමිකාව වහන්නද මේ අනුකමිටුව පත් කරේ කියන එකත් දැන් සැකයට භාජනය වෙලා තිබෙනවා. එහිඳ තව තවත් මේ රටේ ජනතාවත් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් නොකර විශාල ඛේද වාචකයක් වෙච්ච සියලු දෙනාටම ඉතාම ඌමනාවකින් ඉන්න මේ පිකේ පිටිපස්සේ කවුද හිටියේ කවුද මේව ක්‍රියාත්මක කරන්න අනුබල දුන්නේ කවුද මේක ක්‍රියාත්මක කරන්න භෞතික සම්පත් ලබා දුන්නේ කවුද සාර බේර ගන්න ක්‍රියාත්මක කරන්න කියන මේ සියලු දේවල් සමහර විට මේ වාර්තාවේ අඩංගු වෙලා තියෙන්න පුළුවන් ඒව හංගන්නද මේ අනිකමුඩු පත් කරේ කියන ප්‍රශ්නය අද අපිට පැන නැගිලා තිබෙනවා එතකොට අද මේ කමිටුව දිහා බලනකොට අපිට පේනවා මේ කමිටුවේ ඉන්න සමාජිකයෝ පෞගිය කාලේ විශාල චෝදනාවල් වලට ලක් වෙච්ච උදවිය. නොයිකුත් ආකාරයේ චෝදනාවල් ඔවුන්ට තිබෙනවා. ඒ චෝදනාවලින් ඔවුන් තාම නිදහස් වෙලත් නැහැ. එතකොට එහෙම චෝදනාවල් තිබෙන උදවියව මේ කමිටුව වලට දාලා අර විද්වත් කමිටුවටත් කරන අපහාසයක් ඇටියට තමයි අපි නම් දකින්නේ. එහෙනම් මේ කමිටු වැඩක් නැහැ. අපි දන්නවා මේ වගේ කමිටුපත් කරන්නේ දේශපාලන ඕමනා මත. ඒ දේශපාලන නායකත්වයට ඕමනා තීන්දුව తీරන ගන්න තමයි මෙවැනි කමිටු කපත් කරන්නේ Tamanගේ ගෝල බාලයෝ ටිකක් පත් කරලා කියනවා කණු කමිටුවක් පත් කරනවා කියලා. ඉතින් ඔවැනි කමිටු වලින් වැඩක් නැහැ. ඒක දැන් ජනාධිපති කොමිසම් සභාවෙන් ඒ ලබා දීපු වාර්තාව වහාම ඒකේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න ඒකට අවශ්‍ය නීතිමය පියවර ගන්න ඒ කමිටුවේ වාර්තාව අනිවාර්යයෙන්ම යන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවට. ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යන්න නොදී අතරමැද අනු කමිටුවක් දානවයි කියලා කියන්නේ දැන් බැරියල් එකක් දාලා තියෙනවා මේ වාර්තාවට. ඒකට මේ බැරියල් එක දාලා ඒ බැරියල් එක හරහා චෙක් කරලා පෙරලා තමයි මේ දැන් නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය යවන්න යන්නේ. ඒ කියන්නේ Tamanට ඕන දේවල් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න. අද දැන් බැරියල් එකක් දාන තියෙන අනු කමිටුව කියලා. එහෙනම් බැරියල් වැඩක් නැහැ. වාර්තාව එළියට දාන්න. මොකද ඔය බැරියල් දාලා අනු කමිටුව දාලා තිබීම තුල සිද්ධ වෙන්නේ තව තවත් මේ රටේ ජනතාව රවට්ටන ප්‍රෝඩාවක් හැටියට තමයි අපි දකින්නේ කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් අනු කමිටුවේ වාර්තාව අපහු මේ ඒක තමයි දැන් මං කිව්වේ දැන් මේ ජනාධිපති කොමිසමම ක්‍රියාකාරීව ගිය අවුරුද්දකට වඩා ආසන්න කාලය. එතකොට දැන් අවුරුද්දක විතර මේ කොමිසම් සභාව ක්‍රියාත්මක වෙලා අවශ්‍ය තරතුරු රැස් කරගෙන අපි දන්නවා සිය ගානකට වැඩි පිරිසෝවට කැඳවල කට උත්තර අරගෙන විශාල මෙහෙවරක් ওই කොමිසම් සභාවෙන් සිද්ධ වුණේ. එතකොට ඒක පරීක්ෂා කරන්න තව අනි කමිටුවක් දානවයි කියලා කියන්නේ තවත් කාලය ගන්න. තව මාස 6ක අවුරුද්දක කාලයක් ගත වෙනවා ඕක අනු කමිටුව ඕක කියවන්නම
මොකද ඕක කියවන්න එපා ඊළඟට ඕක කියවලා ඕක තේරුම් ගන්න පුද්ගලයෝ කමිටුවේ ඉන්න එපා එතකොට අපිට පේනවා ඔය වார்த்தාවල් කියවලා තේරුම් ගන්න පුළුවන් පිරිස් ඔය ඔය කමිටුව තුල නැහැ එතකොට ඕක මේ දාලා තියෙන්නේ ඇත්තටම ඔය වார்த்தාව බකල් කරන්න දාපු කමිටුවක් තමයි ඕක මම නම් දකින්නේ ඒක වார்த்தාව බකල් කරලා වார்த்தාව ආපසු හරවන්න ඊළඟට තමන්ට ඕන දේවල් නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න දාපු ওই චෙක් පොයින්ට් එකක් තමයි ওই කමිටුව කියලා කියන්නේ. ওই ද චෙක් පොයින්ට් වැඩන්නේ නැහැ. වார்த்தාව එළි දක්වන්න, ජනතාවට වார்த்தාව ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුවට වார்த்தාව ලබා දෙන්න, නීතිපතිවරයාට වார்த்தාව යවන්න. ඉතින් ඒක කරන්නේ නැතුව තව තව කල් ගන්නේ ඇයි? ඇයි කල් මරන්නේ ඇයි? ඉතින් අපිට කල් ගැනීම හා කල් මැරීම තුල අපිට තියෙන සැකේ සංඛා තමයි මේක යම් යම් කරුණු තියෙනවා ආණ්ඩුවට වහන්න. ආණ්ඩු ඒ කරුණු වහන්න තමයි මේ යම් යම් දේවල් දාලා තවත් කාලය ගත කරන්න ඕනද කියන සැකය අද අපිට ඇති වෙලා තිබෙනවා. අන්තිමේදී වාර්තාවල පිටුවල ඉන්නේ නැහැ. ඔය එහෙමත් වෙන්න පුළුවන් සමහර වාර්තාවල එනවනේද? සමහර වාර්තාවල් වල අපි ඊයේ පෙරේද දැක්කා වාර්තාවේ ලබා දෙන පිටු ප්‍රමාණයට වඩා පිටු එකතු වෙලා තිබුණා. එහෙමත් වාර්තාවල් නාවනේ. එතකොට ඒ කියන්නේ ලබා දෙන වාර්තාවේ පිටු නෙමෙයි ඊළඟට තව තව පිටු එකතු කරා තව දේවල්. ඒ වගේ සමහර විට අපි දැක්කා අර මහා බැංකුවේට වංචාව සම්බන්ධයෙන් ලබා දීපු වார்த்தාවේ පිටු අයින් කරලා තිබ්බයි කියලා සමාජය තුල කතා බහට ලක් වුණා. ඉතින් ඒ වගේ සමහර විට දැමේ ලබා දීපු වார்த்தාවෙරුත් පිටු මේ මේ අයින් වෙයිද පිටු ගලවයිද නැත්නම් පිටු පෙරලයිද කියන එක තමයි දැන් මේවා තුල එක එක්කෙනාට එක හැම පැත්තෙම ජනතාව ඉදිරියේ යම් යම් චෝදනා මතුවලා තිබෙනවා.